අරියතුන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වකව අවසරයි. ගෞරවනීය අරියතුන් වහන්ස, මට වත බග කිරීම සම්බන්ධ උදාහරණයක් වශයෙන් පැහැදිලි කරලා දෙන්න කියලා පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. ඔව්, වත කියන්නේ මොකද්ද? වත කියන්නේ දෙපැත්තක් තියෙනවා. ගත හිත එහෙම නැත්නම් නාම රූප. නාමකාය රූපකාය බෙදා බැලීම වත බග කිරීම. භගවත් දුනේ. එතකොට මේ රූප කාය ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕදා හැටියට බෙදලා බලන්න. නාම කාය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හැටියට බෙදලා බලන්න. නැවත ඔය රූප කාය ආපෝ තේජෝ වායෝ පඨවි අර කේසා ලෝමා නකා දන්තා තචෝ හැටියට බෙදෙනවා. ඇහැ කන නාසය දිව කය මන හැටියට බෙදෙනවා. චක්කුසෝත ගාන ජීවාකාය මනෝ හැටියට බෙදෙනවා. මේ වගේ නොයෙකුත් බෙදිලි තමා මේ බුද්ධ දේශනාවේ මේ බඹයක් පමණ වූ ඔය දැන් ඔබට මේ පොතේ තියෙන අර අභිඤ්ඤයන් අභිඤ්ඤාතං තේලි දාහකම තියෙන්නේ ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවේ තියෙන ඔය වතයි ගත හිට එමනන්නා නාම රූප එමනන්න නාමකාය රූපකාය තමා ඔය බෙදලා තියෙන්නේ. එමයි අපේ හැමදේම බොහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස සම්පත්තිය සාදු බව. ඒකයි වත බග කරනවා කියන්නේ භගවත් ගුණය කියන්නේ ඒකයි. නැතුව මේ ඔය දැන් ඔය මේ අර අසපුවල ඉන්න හාමුදුරුවෝ ඒ භාග්‍යවත් කියන තේරුමක් නෙමෙයි. තේරුණාද? එහෙම එකක් නැහැ. මේ වත බග කරලා බැලූ නිසා, දේශනා කරන නිසා, කියා දුන්න නිසා, පෙන්වා දුන්න නිසායි ඔය බුදුහාමුදුරන්ට වත බග කරන භාග්‍යවත් උන්වහන්සේ කියන්නේ. එහෙමයි අරියතුන් වහන්සේ ඔබ වහන්සේට බුදු බවම අදිෂ්ඨාන කරනවා. අරහතුන් වහන්සේ අවසරයි මේ උදේ දේශනා කරන සත්තට්ඨාන කුසල සූත්‍රයේ 98 වෙනි පිටේ මේ පොඩි ඡේදයක් තියෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මට තේරෙන්නේ. මොකද්ද? සත්අට්ඨාන කුසල සූත්‍රයේ 98 වෙනි පිටේ තියෙනවා අන්තිමට පොඩි ඡේද දෙකක්. ඒක පොඩ්ඩක් පැහැදිලි. 98 වෙනි පිටේ පොඩි ඡේද දෙකක්. ඔව්. උඩම පොඩි ඡේද දෙකක්. මොකක්ද ඡේද දෙක? පොත හොයාගන්න. 98 වෙනි පිට පෙරළුවා. මොකක්ද ඡේද දෙක? ඒවං විඥානස්ස ආදිනවං අභිඤ්ඤාය, ඒවං විඥානස්ස නිස්සරණං අභිඤ්ඤාය, විඥානස්ස නිබ්බිදා විරාගා, නිරෝධා අනුපදා විමුත්තා, තේ සුවිමුත්තා, යේ සුවිමුත්තා තේ කේවලිනෝ, යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. ඒවං කෝ භික්කවේ බිකු සත්අට්ඨාන කුසලෝ හෝති. ඒ ටික ස්වාමීන් වහන්ස. ඕක දැන් ඔතන විතරක්ද තියෙන්නේ? ඔතන විතරක් කියලාද උපාසකම්මගේ හිතේ තියෙන්නේ? ඕක පස්වරක්ම තියෙනවා. ඔයිට පෙර මේ කිව්වේ විඥානීය පිළිබඳව. ඊට ඉස්සෙල්ලා සංකාර පිළිබඳව තියෙනවා. ඊට ඉස්සෙල්ලා සංඥා තියෙනවා සම්පස්ස. ඊට ඉස්සෙල්ලා රූප පිළිබඳවක් තියෙනවා. වේදනා පිළිබඳවක් තියෙනවා. දැන් මේකේ ඔබ හොඳට බලන්න 94 වෙනි පිටේ තියෙනවා. ඒචකෝකේති භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවන් රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය
රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය අස්සාදං අභිඤ්ඤාය රූප කියන වචනේ. ඒ වගේම ඒකෙම තියෙනවා ඒ රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදා විමුක්තා තේ සුවිමුක්තා ඒ සුවිමුක්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටං තේසන් නත්ති පඤ්ඤා පනාය. මේ රූප උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට මේ රූප පිළිබඳව කළ යුතු නිරෝධගාමිනී ප්‍රතිපදාව තේරුණාද? මේ රූපය පිළිබඳව සමුදය නිරෝධ කිරීමත් අනිච්චන් දුක්කම් විපරිණාම ධම්මන් සතරහම දහන් කිරීම නිසා මේ රූපය මිදී නිදහස් වෙලා නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුක්තෝ තේ සුවිමුක්තා ඒ සුවිමුක්තා තේ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති වට තුන සකස් කිරීම නවත්වනවා. ඒ පුද්ගලයා විඥාණයෙන් තොරව ප්‍රඥාවෙන් පඤ්ඤාපනාය කටයුතු කරනවා. ඒ රූපය ඊට පස්සේ වේදනාව ඊට පස්සේ සංඥාව ඊට පස්සේ සංකාර අවසාන වශයෙන් විඥාණය ගැන කියපු එක තමයි ඔබ මේ 98 වෙනි පිටේ ඔය අල්ලගෙන තියෙන එච්චරයි. ඕක මේ පංචස්කන්ධය පිළිබඳවම රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙම්ම අපි මිදී නිදහස් වෙන්න ඕන. මේ නිදහස් වෙන්නට කළ යුතු ක්‍රියාකාරකම තමයි මේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ. ඕක හතර කමටහන් සතර කමටහන් ආනපාන සති සමාධිය හැටියට කරනකොට ඔබ බැඳෙන්නේ නැහැ නිබ්බිදාය, ඇලෙන්නේ නැහැ විරාගාය, රවුම් ගහන්නේ නැහැ නිරෝධාය. ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය ඒ අනුව තේ සුවිමුත්තා ඒ අර පටි නිස්සග්ග වෙනවාට කියනවා මෙතන තේ සුවිමුත්තා. ඒ කේවලිනෝ දක්ෂයෙක් වෙනවා වට්ටම් මේ සම්මුඛයේ සංසාරයට බැඳිලා තියෙන වට තුන නවත්තන්න සකස් කිරීම නවත්තනවා. ඒ අනුව තේසං වට්ටන් නත්ති නැවැත්තුවා. ඒ අනුව ඒවංකෝ භික්කවේ භික්කු සත්තට්ඨාන කුසලෝ හෝති අරහත්ත්වයට පත්වෙනවා. පියවර හත අනුගමනය කර. ඒක තමයි කියන්නේ මේ මේ ඔය උපාසකම්ම මේ දැනගෙන තියෙන්නේ විඥානය අවසානයක. නමුත් බුදුහාමුදුරුව මේ සූත්‍රයේ මුලින්ම රූපය පිළිබඳ ඔය කතාව කිව්වා, දෙවනුවට වේදනාව ගැන කිව්වා, තුන්වෙනියට සංඥා සංකාර ගැන, හතරවෙනියට අවසාන වශයෙන් විඥානය ගැන, පංචස්කන්ධය ගැනම ওই විදිහට බෙදලා කිව්වා පෙන්නුවා. ඔබ සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කරනවා නම් ඔය පහම ඔබ තුල නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තත්ත්වයටපත් වෙලා උපාදානයේ මිදිලා නිදහස් වෙලා අර බට තුන හදන එක රාග වටේ දේශ වටේ මෝහාට වේ තේසං වට්ටන් නැති නවත්වනවා. මගපල් ලැබල නිවන් දකිනවා. බුද්ධ ශක්තියට අනුගතු. එහෙම සවන් ඔබ හසිර දීර්ඝායුෂ